Thank you.
चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स द्वयनिश्चितायं भो कच्चान लोको ये भूयेन अत्थितञ्च नत्थितञ्च सब्बं अत्थेति अयमेको अन्तो सब्बं नत्थेति द्वितीयो अन्तो एतेते उभो अन्ते अनुपगम मज्जेन तथागतो धम्मं देशेतीति ගෞරවස්පද අපේ නායක මහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි අද අපේ සුමති සහඳුරෝ විහාරස්ථානයේ නැතත් උන්වහන්සේගේ විහාරස්ථානයේ මේ කල්යාණ මිත්‍ර අපේ හාමුදුරන් වහන්සේලා ඒ වගේම දායකකාරක ආදීන් එකතු වෙලා සතියාන්ති සිද්ධ කරන විශේෂ ධර්මදේශනා වෙනත් පින්කම් ආදී වැඩසටහනක් හැටියට අද දවසේ මේ යොදාගෙන ධර්මදේශනාවක් පවත්වන්න කටයුතු කරන්නේ අද අපි කතා කරන්නේ බුදුහාරන්ගේ මධ්‍යම දේශනාව ගැන. බුදුදහමේ තියෙන දර්ශනීය මජ්ක්‍ධිම දේශනා බුදුදහමේ තියෙන ප්‍රතිපදාව මජ්ක්‍ධිම ප්‍රතිපදා. මේ මජ්ක්‍ධිම දේශනාව එහෙමත්නම් කේන්ද්‍රීය දේශනාව බුදුදහම සියල්ල පිළිබඳව දකින ඒ කේන්ද්‍රීය දර්ශනය කුමක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. අපි මතක නේද අපේ බුදුහාමුදුරන්ගේ ශාසනය බොහොම අලුත් කාලේ පළවෙනි ශ්‍රාවකයන් අතර හිටිය අසගී හාමුදුරුවෝ උන්වහන්සේ හාමුදුරුවෝ වඩිනකොට උපතිස්ස පරිබ්‍රාජකයා හමු වෙනවා ඒ උපතිස්ස කියන්නේ කවුද පසුතාවේ සරියුත් මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයා මේ හාමුදුරුවෝ හමුවෙලා උන්වහන්සේ දැකලා උන්වහන්සේගේ මේ ගමන මේ ප්‍රසන්නකම ඒ වගේම ජයග්‍රාහි විලාසය දැකලා උන්වහන්සේ ගිහනවා උන්වහන්සේ කාගේ මොලේද කියලා ඊට පස්සේ කියනවා මම තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ඊට පස්සේ අහනවා මට උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දේශනාවේ උන්වහන්සේගේ ඉගැන්වීමේ තියෙන මොකද්ද කියලා මේ වෙලාවේ අසගි හාමුදුරු මොකද කියන්නේ උපතිස්ස පරිබ්‍රාජකයාට මම නවක පැවිද්දේ ඒ නිසා මට ශාසනයේ ධර්මයේ ඒ තරම් ගැඹුරු විස්තර කරන්න බැරිවත් නැහැ ඒ වෙලාවේ උපතිස්ස පරිබ්‍රාජකයා කියන කතාව අපිට හරි ප්‍රයෝජනවත් සමස්ත සමාජයේදම එතුමා කියනවා අප්පන් වාපි බහු වාපි කින් කාමසි නියංගනම් බහු ඔබ වහන්සේ ගොඩක්ද කියන්නේ ටිකක්ද කියන්නේ කියන එක මට කමක් නැහැ. අත්හේමේව මේ අත්තෝ මට ප්‍රයෝජනවත් වෙන්නේ අර්ථය. මට ඕනේ කේටියෙන් කියන්න ඔබ වහන්සේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන මූලික හරයම වාද කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුමක්ද කියන එක අඳුන්වා දෙන්න යොදාගත්තු ගාථාව ඒ කාටත් මතකයි. යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතුම් තථාගතවාහ. තේ සංජයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. මහා සමනයන් වහන්සේ මෙබඳු වාද ඇත්තේ කි. වාද කියලා කියන්නේ දර්ශනය ඉගෙනීමක් තියෙන කෙනෙක්. මහත් තථාගතයන් වහන්සේගේ දර්ශනය ඉගෙනීම ඒ ධම්ම හේතු පවව යම්කිසි ධර්මය හේතු වුණේ මට ගන්නවද තේසං හේතුගේ හේතු ප්‍රභාව දේශනා කළා තේසංචය නිරෝධය වගේමය නැති නියම් විදියකද අන්නේ වගේ දේශනාවක් තියෙන කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා ඉතා කෙටියෙන් බුදුහාඳුරන්ගේ දේශනාවේ හරියට හඳුන්වනවා එහෙනම් එදාගේ බුදුහාඳුර දේශනාවේ හරියට හිතේ පින්නකෝ බුදුහාඳුරන්ගේ දේශනාවේ මූලික දර්ශනයේ හැටියට පෙන්වපු ඒ කාරණාව තමයි සමස්ත බුදු දහමේම අගින්දල මුලටම න්‍යස්ති වගේ දිවෙන්නේ. ඒකට මොකක්ද මේ මොකක්ද ඒකට අපි කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාද දර්ශනය. මේ පටිච්ච සමුප්පාද දර්ශනය සමස්ත දර්ශනය විස්තර කරන විදිහක් නෙවෙයි. සමස්ත ලෝකේම සියලු ක්‍රියාකාරීත්වය විග්‍රහ කරන්න බුදුහාමුදුරුව පාවිච්චි කළා කියලා. දැන් අපි නිදසුනක් ඇටියද මෙහෙම බලමු. දැන් මේක වෙනකල් විද්‍යාත්මකව යම් යම් දේවල් හොයලා තේරුම් ගන්න කලින් මැස්ස කොහොමද ඇති වෙන්නේ කියලා මිනිස්සු සැලකුවේ. මැස්ස කාගේ කවුද දෙනවා කියලා කිව්වේ? මැස්ස කවුද දෙන්නේ? දෙවියෝ. මැස්ස වරහක දෙවියෝ. එහෙමත් නැත්නම් වැස්ස දෙවියන් මේ ලෝකයට ලබා දෙන එක. ඒසම දෙවියෝ අසරයි කියන එක මිනිස්සුන්ගේ අදහසක් තිබ්බා. නමුත් විද්‍යාත්මකව කියන්නේ විද්‍යාත්මකව කියන්නේ මේ ජලයේ තියෙන දැන්වලට සූර්යාලෝකයේ පතිත වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ ජලය වාෂ්ප වෙලා ඒවා වලාකුළු බවට පත් වෙලා නැවත ඒවා වැස්ස හැටියට ලැබෙනවා. දැන් මේ ක්‍රියාවලිය අපි බුදුරජාණන් වහන්සේ තියෙනවා කියලා බලමු. බුදුරජාණන් දේශනා කරනවා මේ උපනිෂා සූත්‍රයේ සියතාපි භික්කවේ උපරි පබ්බතේ තුල්ල කුසිතකේ දේවේ වස්සන්තේ තමුදතං පබ්බත කන්දල පදන සාකාරිය උපාය කුලෙති. උදාහරණ දේශනා කරන මහණෙනි මේ කඳු බුදුන් වලට වැහි වැටෙනකොට මේ කඳු බුදුන් වල තියෙනනම් කුඩා පැණිවිවර පැණිසත ඉරිතාවුද මේ ඉරිතාවුද නේද වතුරට පිරෙනවා පපස් කන්ද පදර සාකාරිය පරිපූර්ණ කුසල් බෙන් පරිපූර්ණ මේ කුඩා පැණිවිවර පිරিলা ඊට පස්සේ මොකද වෙන්නේ පුංචි ඇමරල් හැදෙනවා කුසෝබ්බේ පරිපූර්ණ මහා සබ්බේ පරිපූර්ණේති මේ පුංචි හේවල් පිළිල මහේවල් පිළිනවා මහා සබ්බේ පරිපූර්ණ කුලිය පරිපූර්ණේති මහා එළවල් පිළිල පුංචි නදීන් හැදෙනවා මහා නදිය පරිපූර්ණ සමුද මහා නදිය සමුද නාලය චති මේ මහා නදීන් සමුදුරට එනවා මල තාපෝ සූර්යාණී ජය අරවල් ආපනෝ අහිනවා එතකොට අපි මේ විද්‍යාත්මකව කතා කරන ජල චක්‍රය අපි විද්‍යාත්මකව කියන මේ ජල චක්‍රය බුදුහාමුදුරුවෝ 2500 කට එහා පැත්තේ පටිච්ච සමුප්පාද න්‍යායට උගන්වලා තියෙනවා. ඉතින් සියලු ආගම් දහම් වල කතා කරන්නේ රස කොහෙන් එනවයි කියලා දෙය දෙනවයි කියලා. ඔය අපේ තියෙන දේහ වස්තු කාර්යනේ කියලා. ඒකේ තේරුම නම් දෙවියෝ රස දෙනවා කියන කෙනනේ. දේව කෙනෙක්ගේ තේරුමක් තියෙනවා රස කියලා තේරුම. දේව කියන වචනේ වැස්ස කියන තේමාවක් තියෙනවා. එතකොට කාලයේ කලට දේව වස්තු වැසිලා කියනවා මිස දෙවියෝ වස්සන්නේ කියලා එකක් මේක නෑ. මොකද බුද්ධ දේශනාවේ තියෙන්නේ වැස්ස කියන එක පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ස්වභාවික ක්‍රියාවලිය. එහෙම තු ඒක කිසියම් බාහිර අද්භූත දිව්‍යමය බලවේගයක ක්‍රියාකාරීත්වය නෙමෙයි කියලා. දැන් මම බලන්න පරිසර සිද්ධාන්තයක් විග්‍රහ කරන්න උදාහරණ පාවිච්චි කරේ මොකද? පටිච්ච සමුප්පාද න්‍යාය. ඒකම ලෝකයන් බලන මිනිස්සු ද මිනිස්සුන්ගේ ස්වභාවය ගත්තොත් එහෙම අද තියෙන තත්ත්වයට ලෝකය සකස් වෙලා තියෙන්නේ කුමන තත්ත්වයක් උඩද?
මේක තනි කරම බුද්ධහම විග්‍රහ කරන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට සම්බන්ධ කරලා. ඔය කියවලා ඇති හරැඳි අග්ගඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක්. මේ අග්ගඤ්ඤ සූත්‍රය කතා කරන්නේ ලෝකේ පැවැත්ම පිළිබඳව. මේකේ නිර්මාණවාදය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ ඒකත් පටිච්ච සමුප්පාදය. බුදුහාමුදුරේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ මේ විශ්වයේ මේ ලෝකවල තියෙන සමාරේව වැඩෙනවා සමාරේව විනාශ වෙනවා දැන් අදට විද්‍යාඥයෝ කතා කරනවානේ වැඩෙන ලෝක සහ නැහැ ලෝක ගැන බුදුහාමුදුරේ දේශනා කරනවා මෙන්න මේ ලෝකේ සංවට්ටකප්ප විවට්ටකප්ප කියලා තියෙනවා සංවට්ටකප්ප කියන්නේ විනාශ වෙන කාලේ විවට්ටකප්ප කියන්නේ සංවර්ධනය වෙන කාලේ හැදෙන කාලේ මෙන්න මේ ලෝකය නිවර්තමානයේ මේ ලෝකය සකස් වේගනේ එනකොට සංවර්ධනයේ වේගනේ එනකොට මේකට මේකේ ජලයෙන් වෙහිලා තියෙනවා ක්‍රමානුකූලව මෙහි ඔය සත්තු ඒ වගේම ගස්කොළන් හැදෙන්න අවශ්‍ය පරිසරය ගොඩනැගෙනකොට මේකට ආවස්සන සංවර්ධනික සත්තු ආවස්සන සංවර්ධනික කියන්නේ කවුද කියනකම මම ඊළඟට කියන්නම් ආවස්සනික සංවර්ධනික සත්ත්ව මොකද කරන්නේ මේකට බැස ගන්නවා ඒගොල්ල මේකට ඇවිල්ලා මුලින්ම මේගොල්ලන්ගේ ජීවත් වෙන්නේ මොකද මේ මේ පටවි රසය අනුභව කරනවා පටවි රසය කියන්නේ ඒක කියන්නේ ඇඟිල්ලෙන් මේ පෘථිවියේ ඒක හරියට මේ කතා කරන්නේ ඔය චොකලට් වගේ එහෙමද නියෝලට් එකක් වගේ විදිච්ච තත්ත්වය ඒ අනුභව කරලා ඒගොල්ල කාලේ ගියෝ ටිකක් යනකොට මේගොල්ලෝ බදාලා භූමි පප්පටක මේ දේවල් අනුභව කරනවා තව කාලයක් යනකොට මේගොල්ලන්ගේ ශරීර වෙනස් වෙන්න ගන්නවා දැන් මොකද අර ඉස්සර විදිහේ මේගොල්ලෝ සයම්බුල අන්තවික්කචර පීති භක්ක පනෝමය ස්වභාවය ඒ කියන්නේ මුලවදාරේ මේගොල්ලෝ අන්තවික්කචරයි හසින් යන පුළුවන් සයම්පෝධියේ සොකී ශරීර ප්‍රභාවයෙන්මයි කටයුතු කළේ කොට නිරාදලිය වැඩක් නැති බා. ඒ වගේම මනෝමයයි ඒගොල්ලන්ගේ කයට වඩා මනස තමයි ප්‍රබල. පීති භක්ක ආහාරයෙන්නේ ප්‍රීතිය ආහාර කොටගෙන ඉන්නවා. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ මේගොල්ලෝ මේ මහ පොළොවේ පටවි රසය අනුභව කළා. ඇත්තම කියන්නේ අඤ්ඤතර ලෝක ජාතික සත්තු. මේ අය අතර හිටි එක්තරා ලෝක සත්තුයි. ලෝසප්තික යන තණ්හා බහුල කෙනෙක් මොබල කලේ පටවි රසය අනුභව කරා ඊට පස්සේ ඒ ටික ටික අනිත්‍යයත් මේක කරන්න පුරුදු වුණා ඊට පස්සේ බලාලා තා භූමි පප්පටක දැන් එන්නේ මොකද වෙන්නේ මේගොල්ලෝ ආහාර වල ගන්න ප්‍රමාණය වැඩි කරා ආහාර ප්‍රමාණය වැඩි වෙන්න මොකද වුනේ මේගොල්ලන්ගේ ස්වයං ප්‍රභාව අඩු වෙන ගත්තා ඇඟේ තිබිච්ච අර මේ දිලිසෙල ආලෝකමත් බව හිතලා ඉන්නවා මේ මොට්ට පාඩට උඩ ගත්තා ¿Qué es lo que se llama?
අදට සමහර විවාහ වෙන ඊවර දැක්කාම සමහරු කුඩු වලින් එහෙම නැත්නම් ගොමු වලින් දමලා යනවා සිරිතක් තියනවා කියලා දැනුත් තියනවා නේද වෙදින් වගේ අවුරුදු 2500 කියලා දැනුත් තියනවා මුදල 2500 හැබැයි කියලා අදටත් මිනිස්සු කසාද ගන්නවා අලුතෙන් ගෝලියා ඊයට වද දෙන සිරිතක් තියනවා කියලා ඔය මොකක්ද පරණ එක මතක් වෙලා කියලා පරණ චරිතේ ඒ කියන්නේ මිනිස් මිනිස් වර්ගයේ ආරම්භ වෙච්ච වෙලාවේ මේක දැකලා ආයෙත් තරමත් ඒක නේද යන්නේ අමාරුයි දුකලා ඔය දේශනා කරන අමුතු දවසක් ඉවරයි අදටත් අපිට තියෙනවා අමුතු කුමන බසි ඉන්දුලා ප්‍රේම හරි මේ දේවල් තියෙනවා නේ මේ අලුත් දේවල් අදට ගල්පෙන විදිය හදලා තියෙනවා එතකොට ඉගෙන පුරාණ නඩන්‍ය රසවන්ත මේ පළවෙනි එක අමතක වෙලා උනාට චාරිත්‍රි පන්නේ යනවා අවශ්‍ය අවශ්‍යතාව මිනිසුන්ට තියෙනවා මිනිතර එක්කෙනෙක් කියලා මෙයාට යෝජනා කරනවා අපි නම් හැලවි ගේන්න කියලා. එතකොට මෙයා කියනවා නෑ නෑ මං ගෙනාවා අද හෙටපත් එක ගෙනාවා කියලා. අනිත් පස්සේ කෙනා ගෙනාවා මෙයා හෙටපත් එක ගෙනාවා නම් අනිත් පැත්තට ගෙනාවා. එයා වැඩි කරලා ගෙනාවා. ඊළඟ එක නම් මොකද කියලා ඒ කල්පනා කරලා මේගොල්ලෝ දවස් දෙක තුනකට ගෙනින්න මම සතියකට ගෙනියනවා. දින හතරකට ගෙනිච්චා. මෙහෙම ගෙනියන්න ගත්තෙන් පස්සේ ඒ වෙලාවට ගිහිල්ලා මුක්ති විඳින්න නැතුව ඔබට කියන්නේ තියාගෙන ගන්න පටන් ගත්තට පස්සේ තමන් අරගෙන ගිහිල්ලා අර තියෙන ප්‍රමාණය මනින්න ගත්තා. ඒ මොකද හේතුව තමන්ට අවශ්‍ය ප්‍රමාණය එතන ලැබෙනවා. කාටත් අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා. අවුරුදු කාලා ගිහිල්ලා ඉඳ දිවිජේ මේ විසෝවලදී තම තමන් වැඩිපුර අරගෙන ඉන්න ගත්තා. ඒක ප්‍රතිඵලයක් හැටියට මේගොල්ලන්ට සිද්ධ වෙනවා මේ මගේ කොටස මේ ඔබේ කොටස කියලා සොසන්තක වෙන් කරන්න. දැන් මොකද උනේ කුඹුරු ඉඳන් වෙන් කරා. දැන් වෙන මාර්ග ආදාපාල වුණා කියන්නේ මේකට. ඒ කියන්නේ මේගොල්ලෝ සීමාවල් දාගන්නවා. දැන් මේ සීමාවල් දාගත්ත පස්සේ ඊළඟට වෙන්නේ වෙනේද ඉතාලම ගුණයක් මේ දාන. මොකද වෙන්නේ තමයි මේක තියාගෙන අනු මේකට පණින්න ගත්තා. තමයි මේක තියාගෙන අනු මේකට පණින්නකොට ඊළඟට මොකද වෙන්නේ? ඒ ගලන්න දන්නා දාන සත්වා දාන එකම පොළු තියාගෙන බලන් ඉන්නා කවුද ඉන්නේ මගේ කියලා කියලා. ඊළඟට මොකද වෙන්නේ? මරණ බුද්ධි ශක්තියෙන් විශිෂ්ට පුද්ගලිකත්වයක් වක්කරගමු අපිට උරුත් ආරක්ෂා කරන්න අපි තාමත් නායකත්වයට අපි හැමෝම සම්මත කරගන්න ඕනේ ඒක හැමෝම සම්මත කරගත්ත නිසා යාට කිව්ව මහා සම්මත කියලා කවුරුත් සන්තෝෂ කරන නිසා යාට කිව්ව රංජනය කරන නිසා රාජා කියලා මහා සම්මත රජුව හටගන්න ඕනේ දැන් මිනිස්සුන්ට වැඩි කොහෙන් මේ මොකක් නිසාද මිනිස්සුගේ දියුණුවකින් දියුණුවලා ගිහිල්ලද පිළිවෙලද මිනිසුන්ගේ පිළිවෙලෙන් තමයි පාලකෙක් වෙන්නේ. ඒ කියන්නේ තමන්ට තමන් ස්වයං පාලනය ලැබුණෙන් පස්සේ පාලකෙක් හදාගන්න ඕනවා. දැන් මේ විදිහට පාලකෙක් ඇති කරගන්නවා. දැන් මෙයාට මේ සමාජ ක්‍රමය දැකලා මේකට විරුද්ධව නැගිටින්න යමයි කටයුතු කළා. ඒ සමහරු මේකෙන් ඈත් වෙලා ගියා. මේකෙන් ඈත් වෙලා ගින්න වනගත වෙලා භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ ධ්‍යාන කරනවා. ධ්‍යාන ධ්‍යායති කියලා කියන්නේ දෙවුන තමයි කෙලෙස් පුච්චනවා කියන එක. දැන් මේ ධ්‍යාන කරගෙන ඉන්නකොට සමහරුන් දෙනවා මේක හරියන්නේ නැහැ කියලා ආපහු එනවා. හැබැයි ගම දෙන්න ලැජ්ජයි. ගම අයිනේ ගැලුනේ අයිනේ පොඩියට හදාගත්ත කොළ වලින් ගිරා. ඒවට කියන්නේ පර්ණයන්ගෙන් හදාගත්ත ධාරා පන්න ධාරා. පන්සල් කියන්නේ. දැන් මොකද මේ ධ්‍යාන හදාගෙන දැන් ඒක වල ගැලේටත් නැහැ ගමනත් නැහැ. හරි මේ වෙලාවෙන් ගැලේ අයිනේට ඇවිල්ලා ඉඳලා නැහැ. මුදල් කරන්නේ ගමේ මුල්ලන්ට වදනවල අකුරු ගන්නවා. ඈ මේ වලින් අර ධ්‍යාන කරන්න අමාරු වෙලා නෑ බැරි වෙලානේ.
අර ධ්‍යාන කරනවා කියන්නේ අජහාය කියෝ කියලා මේකනම් කියවා අජහාය කියෝ කියලා අජහාපක අජහාපක කියලා කියන්නේ හිත එකඟ කරගන්න බැරි භාවනාව කරගන්න බැරි අසාර්ථක වෙලා ආපු අය ඒගොල්ලන්ට තමයි අපි අද කියන්නේ අධ්‍යාපනක් කියෝ කියලා අර මානසික දියුණුව හදාගන්න බැරි වෙලා අසාර්ථක වෙලා ගමකට නැති කැලේටත් නැති නැකට ආපයි ඉතින් මොකද කියන්නේ අධ්‍යාපක කියලා අධ්‍යාපනයේ අධ්‍යාපනක් කියලා දෙන්නේ නැති නිසා දැන් ඔන්න ඉන්න ළමයි ළමින් දකුණු කියවලා ඒවා දී කරගෙන යනවා මීටතර රජුව බලපුණාද මමි දැන් Tamanට මේ බාර දීලා තියෙනවා වරත රකින්න ඒ වගේම මේ මිනිස්සු කරන්නේ Tamanගේ මල්ලු ටික ගෙනලා දෙනවා මෙයාට ඔබට කියන්නේ අය බදු කියලා බදු කියන්නේ යාත්තා ඔය දැක්ස් කියලා නේද කියන්නේ නේද नायक स्वरूप අපි නැතහැරියක අපි මේ ඉන්නේ ඉස්සරහම මොනවයිද කියලා අපි තාම දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ තත්ත්වයට තමයි රාජ්‍යත්වය පරිපාලනය අධ්‍යාපන ක්ෂේත්‍රය ආගමික ක්ෂේත්‍රය ගෘහස්ථ ජීවිතය උන්වන්ගේ පෞද්ගලික ධන පරිභෝජනය දඬුවම් කරන මේ සියල්ලම අරගෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කිසියම් දිව්‍යමය මවාපෑමකින් නෙමෙයි බුදුහාර දේශනා කරලා කොහොමද හේතු බලවාලි ක්‍රමයෙන් ඉන්නේ කියන එක එකකට පස්සේ එක එන එහෙමත් නැත්නම් බලත් එක නිසා ඒකට දෙන උත්තරයක් හිතේ දෙන ක්‍රමය ඒක දැන් මොන විදිහ සමාජ ක්‍රමයේ හදුවේ පටිච්ච සමුප්පන්නද දැන් අපි කියුවා පරිසර සිද්ධාන්තයක් ගත්තොත් ඒක පටිච්ච සමුප්පන්නයි ඒ සමාජ පරිණාමය ගත්තොත් ඒක පටිච්ච සමුප්පන්නයි ඒක ඇත්තනේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි කතා කරනනේ රටේ ලෝකේ සමාජගත වෙනවා කුමක් නිසාද මේ නිරුධානයන්ට ධනිය නැති නිසා එහෙමත් නැත්නම් අර සමාජයේ අපි කතා කරන්නේ දැන් ඔය අද විවිධ මාංශාදී අර මේක නිරුධාන පන්ති ආඥාදායකත්වයේ කියලා එහෙම කියන්නේ මේ මිනිස්සුන්ට මූල මූල නැති නිසා මිනිස්සුන්ට අවශ්‍ය කරන ප්‍රාණධනය ආදී දේවල් නැති නිසා සමාජයේ එක පැත්තක් නැතර වෙලා දැන් ලයිසලා තියෙන නිසා සමාජයේ ප්‍රශ්න තියලා තියෙනවා ඒක බුදුහාම දේශනා කරන්නේ පරිච්ඡ සම්පාදිත සම්බන්ධ කරලා बुद्धिमत्मी मिनी मे रटे
මේ අය මොකද කරන්නේ මේ නැති කරන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුරේ පුත්තා නැචන්ත කරේ ධ්‍යාන ගමන් නතර. මේකට ධ්‍යාන බොරුවල් අරගෙන යන තරම් ගමන් බිමන් යන්න පුළුවන් විදිහ සමාජයක් නැති. හොරු නැති කරන්න තත්ත්වයන් නැති කරන්න. මේ නැති කරන්න. මේ බොරුවල් කියන්නේ අන්න කියන්නේ. මේ මහරජ රජාගේ කතාවේ ලස්සන සීතියක් තියෙනවා. මේ රජුව හරි හොඳයි. මේ රජුව මොකද කරන්නේ? තමන්ගේ රටේ මිනිස්සු මේ සතුටින් ඉන්නවා දකින්න කැමති. දවසක් මේ රජුරෝ ළඟට අරන් ආවා හොරේ. හොරගන්තව බැලලා අරන් ආවා. අරන් ආවොත් රජුරෝ හොරගන් ගෙනවා අර හොරගන්තවට කියලා. ඔව් කිව්වා. ඊළඟට මේ හොරගන්තවයි කියලා. ජීවත් වෙන්න ගමන්නේ නැහැ කිව්වා. ඒ හරිම හොරගන්තව ආරක. සාමාන්‍යයෙන් රජුරෝ මොකද කරන්නේ? කිව්වා රාජු බණ්ඩාරලා ඇති තරම් මුදල් තියෙනවා. දැනේ තියෙන අරන් ගිහලා හොඳට ජීවත් වෙන්න කියලා රාජ බණ්ඩාරගානේ මෙයාට දුන්න ආධාරය. ඔබලා ගිහලා හොඳට ජීවත් වෙනවා. මෙහෙම තව එකක් අහුවා. ඒ වගේ දේවල් මම මොකද කරේ? හොරගම් කරා. ඒ හොරගම් කරේ. ජීවත් වෙන ගණයක් නෑ. අමුදරු පෝෂණය කරන්න විදියක් නෑ. ආ මෙන්න රාජ බණ්ඩාරගානේ මෙයාට දෙනවා. මේක දැන් අතේ ආරංචි වුණා රජුගේ වරුන්ට කන්දක් පිළිවෙලයි කියලා. ඒ රජු මුදලාලි වරුන්ට අපි දෙවියන්ව මවනවා. ඒකට මම හොඳ හේතුවක් කියන්නද?
කතෝලික කියලා කියන අය මවලා තියෙන දෙයියෝ මොන දෙයියෝද? කතෝලික කියන අය මවලා තියෙන්නේ සර්වබලධාරී දෙවියන්වහන්සේ. හරිද? ඉස්ලාම් කියන අය මවලා තියෙන්නේ අල්ලාහ් දෙවියන්වහන්සේ. හින්දු කියන අය මවලා තියෙන්නේ කවුද මේ මහා බ්‍රහ්මයා? බලන් යනකොට හැමෝම කියන්නේ ලෝකය මැව්වේ අපේ දෙයියෝ කියලා. එහෙමනම් එක ඉඩමට ඔප්පු තුනයි. එයි ඒ මහා බ්‍රහ්මයාට ඔප්පුවක් තියෙනවා. අල්ලාහ් දෙවියන්ට ඔප්පුවක් තියෙනවා. ඒ කියන්නේ සර්වබලධාරී දෙවියන්ට ඔප්පුවක් තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනේ එක මැවීමකට එක නිර්මාණයකට අයිතිය කියලා. හැබැයි බුදුහාමුදුරන් දේශනා වට අනුව මේක කිසිවෙකුට කිසිවෙකින් මැවීමක් නෙවෙයි. මේක මේ ස්වභාවයෙන් මේ ලෝකේ තියෙන මහා භූත රූප කියලා තියෙන මහා භූත රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ ආය. පඨවි කියන්නේ ඔය බහුවිධත්වය. ආපෝ කියලා කියන්නේ වැගිරෙන බව. තේජෝ කියලා කියන්නේ මේ උණුසුම සිසිල. වායෝ කියන්නේ මේ හමන සුළඟ වගේ දේ. මේ දේවල් බොහෝ කාලයක් මුළුමනින් මේ ඉතිහාසයේ ලෝකේ යම් තාක්ද ඒ ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන නනවතක් ගෝයන් වික්‍රේ සංසාරෝ ප්‍රබෝධයෙන් සපඤ්ඤායිදී මේ සංසාරේ මෙතනින් පටන් ගත්තයි කියලා කියන්නේ මේ ලෝකේ කෙලවරක් නැහැ. මේක බෙර කෙලවරක් දකින්න බෑ. මොකද හේතුව මේ මේ එකතු වෙනවා බිඳෙනවා ආය විසිරෙනවා ආය එකතු වෙනවා ඒකත් තත්ත්වයක් තියෙනවා. එතන ඒබඳු ලෝකේ මෙන්න මේ පටවියාපෝ තීජෝ වායෝ ආදී නිසා ඒ වගේ සමවායෙන් තමයි ජීවය ආරම්භ වෙන්නේ. ඒ ජීවය ආරම්භය ඊට පස්සේ ප්‍රමාණිකෝ සංවර්ධනය වෙලා අද තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හැබැයි ආපෝ මේවා එකතු වෙන්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායුව වලට මොනවන්නේ? තේස මේක පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලියක් ඇටියෙනයි මේ ලෝකේ සකස් වීම බුදුදහම කතා කරන්නේ. දැන් බලන්න අපි දන්නවා දැන් විද්‍යාත්මක සමහර දේවල් කතා කරනවා ලෝක සම්හාර ධන විශාල ශරීර තිබුණු සත්තු මේ පෘථිවි තලයේ පිටින් යන ඉන්න දෙයින් සාරගෙන මොකද කරන්නේ? පෘථිවි මේ ගොඩක් ඉන්න දෙයින් සාරගෙන මොකද කරන්නේ? ප්‍රමාණිකව ජනේක සංකරණය වෙනවා. විශාල ශරීර තියෙන දැන් අපි ගත්තොත් එහෙම ඔය පරිමසා වගේ සත්තු ගත්තොත් ශිර පරිසත්තු. නමුත් ඒක නෝ ප්‍රමාණිකව මොකද මොකදද ඉන්න තියෙනවා. සමහර සත්තු කොටාස පවතින බැරි වෙලා විනාශ වෙලා ගිහලා තියෙනවා. මේක මේ ඒක පොර රහම සුවහරේ තේසා බෞද්ධ නැටි අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ ලෝකයේ මවණ කිසියම් බලවේගයක් නැහැ. ඒ වෙනුවට තියෙන හේතුඵල ධර්මයි. ඔය හේතුඵල ධර්ම විවිධ ක්‍රමයක අපි කතා කරනවා සත්‍යයේ සසර පැවැත්ම නැවත පිළිබඳව. සත්‍යයේ සසර පැවැත්ම සම්බන්ධ වෙන හේතුඵල ධර්මකට අපි කියන නමක් තියෙනවා. ඒකට අපි කියන්නේ මොකක්ද? අනුලෝම පටිච්ච සමුප්පාදේ කියලා. අනුලෝම පටිච්ච සමුප්පාදය. ඊළඟට අනිකට අපි කියනවා නැවත මහා සම්බන්ධයෙන් ගන්න දේශනාවට ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදය කියලා. අනුලෝම කියන්නේ සසල පැවැත්ම සඳහා පැවැත්ම පිළිබඳව ගන්න දහම. ප්‍රතිලෝම කියන්නේ නැවැත්ම පිළිබඳව ගන්න දහම. එතකොට මේක හොඳට අපි කල්පනා කරන්න ඕනේ කාරණාවක්. ගොඩක් අය හිතන් ඉන්නවා මේකෙන් පස්සේ මේක. ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාවෙන් පස්සේ සංස්කාර සංඛාර පත්‍ය විඥාන සංස්කාරයන්ගෙන් පස්සේ විඥාන විඥාන පත්‍ය නාම රූපන් එහෙම කියලා. මේක එකක් පස්සේ එකක් එන එකක් නෙමෙයි. අර අපි පොඩි කාලේ අර ගෙදර ගිනි පෙට්ටි හැම එක කොහොමද දින මාතක එකක් පෙරුවාම අනිත් එක ඔක්කොම පටකනාල දෙලෙන්නේ. එහෙම දෙලෙන් කරන්නේ. ඒ කියන්නේ එක කෝලෙකට එක තියලා එකක් පෙරුවාම අනිත් එක. මේ විදිහට එකක් පස්සේ එකක් පෙරලා එනක් නෙමෙයි මන්ද සම්පාද. අවිද්‍යා පත්‍යා කියලා කියන දේම අවිද්‍යාව ප්‍රත්‍ය වෙන. ප්‍රත්‍ය වෙන කියන හේතු. එතකොට අපි අහලා තියෙනවා ප්‍රත්‍ය තියෙනවා. ඒ පဋාණ ප්‍රකරණයේම උගන්වනවා ප්‍රත්‍ය කියන්නේ සූවිසි ප්‍රත්‍ය. ප්‍රත්‍ය කොච්චර දිනවද? 25ක් තියෙනවා. ඒකෙදි අපි දන්නවා අන්‍ය හේතු පත්‍ය ආදි වශයෙන් අන්‍යමඤ්ඤ පත්‍ය සමහර දේවල් තියෙනවා අන්‍යමඤ්ඤ පත්‍ය. අන්‍යමඤ්ඤ පත්‍ය කියන්නේ එකට එකක් හේතු වෙනවා. හැබැයි අර හේතුම අනිත් එකට හේතු වෙනවා. ඒ කියන්නේ එකක් පස්සේ එකක් කියනකොට වඩා මේකට කියන්නේ උපාදානස්කන්ධ සංවිතිය. එක දුෂ්ට වෙයි කියන්නේ හැම වෙලාවෙම කියන්නේ අවිද්‍යාවෙන් පස්සේ සංස්කාරයක් දෙනවා. දුත්තම කෙනෙක් අහනකොට අවිද්‍යාව ඇතුලේ තාරංගද කියලා.
දැන් මේකන පෞගේ කාලේ පොතක් කියලා තිබුණා කේ ජයතිල මහත්තයා. කේ ජයතිල මහත්තයා කියන බුද්ධ චරිතය කියන පොතේ ආයෙනවා. පටිච්ච සමුප්පාදී අනුපදයට ගෙවිලා කිව්වා. අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප හට ගන්නා බව ප්‍රකාශ කළා කියන බුදුහාමුදුරුවෝ. එසේනම් අවිද්‍යාව ඇති වූයේ කාතුරද? මෙයාගේ මේ හොඳ බුදුහාමුදුරුවන්ගේ හොඳ ගැටයක්. හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව කියන එක මේ වෙලාවේ පිළිගන්න නැද්ද? තියෙනවා. අවිද්‍යාව සංස්කාර නැද්ද මේවා පිළිබඳව? තියෙනවා. විඥාන නැද්ද? තියෙනවා. නාම රූප වේදනි නාම රූප කොටා විඥාන මේ වාරිලා ඉන්නේ කතා කරන්නේ. නාම රූප තියෙනවා. ආයතන නැද්ද? ආයතන තියෙනවා. පස්ස ස්පර්ශ නැද්ද? තියෙනවා. වේදනා ඔක්කොම අපි ළඟ තියෙනවා. කියන්නේ හැම මොහොතකම මේක එකට එක ක්‍රියාත්මකයි. එමකට අවිද්‍යාව නෝ ඊට ආසන්න වශයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රබලතාවය සලකන තමයි ඔය අනුභීර හදලා තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ සංස්කාර හටගන්නවා කියන එක නෙමෙයි අවිද්‍යාව ප්‍රතිවිමේ සංස්කාර හටගන්නවා කියන එකයි ඒකට තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ කියන එකයි අවිද්‍යාව ප්‍රතිවිමේ කියන එකයි ඒක සම්පූර්ණයෙන් දෙකක් මේක එකට එක සම්බන්ධ වෙලා තියෙනවා මේක චක්‍රයක් නිසා මේක කොහොමද නෙමෙයි චක්‍රයක් නම් චක්‍රේ නෙවෙයි නේද ඉස්රායෙල් පස්සට අසින් දෙනින් ඉස්රායෙල්ට සම්බන්ධ වෙනවා. විසුද්ධි මාර්ගයෙන් අපරාණ අතීත හේතෝ පංච ඉදානි පර පංච නම් ඉදානි හේතෝ පංච ආයති පර පංච නම් කියලා අතීත හේතු වර්තමාන ඵල වෙනවා. වගේම වර්තමාන ඵල මොකදී අනාගතයේ හේතු බවටපත් වෙනවා. එතකොට හේතුම ඵලයට බවටපත් වෙනින් තමයි මේ ගමනේ අපි හිතට පේනවා. දැන් අපි උනා දැන් අපි ඵලනේ අතීත දේවල් වල අපේ කර්ම අතීත කර්ම වල පළදම අපි ඉන්නේ වර්තමාන ඵල අපි නැවත හේතු බව පරිවර්තනය කරනවා එතකොට මෙන්න මේ හේතු බල ධම තමයි සමස්ත සත්‍යයන්ගේම සසල ප්‍රයත්න හේතු වෙන්නේ ඒ වගේ දස කේවලස දුක්ඛ කන්දස් සමුදයෝ හෝති බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සමස්ත දුක් ගොඩේම ඇතිවීම තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට බලන්න අවිජ්ජා අවිජ්ජා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ සිව්සස් නොදැනීම කියලා චතුරාර්ය සත්‍ය දන්නේ ඒ කියන්නේ දුක දුකට හේතුව එය නැති කිරීම සහ එහි මාර්ගය කියන්නේ මේ චතුස්සත්ත්වයේ පිළිබඳව අවබෝධයක් නැතිකම චතුරාර්ය සත්‍ය දන්නේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැහැ කියන්නේ එයා සසල ඉවර කරන්නේ නැහැ කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු අය ඇති වෙනවා හැම කරන දෙයක් එක්කම මොනවද ඒක පිංසිත වෙනවා ඒක පෞසිත වෙනවා එහෙමත් නැත්නම් ධ්‍යාන ඇති වෙනවා පිංසිත වෙනවා පෞසිත වෙනවා ධ්‍යාන ඇති වෙනවා පින්සිත කරනවා කියන්නේ මොකදින්නේ? දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල උපදිනවා. පෞසිත කරනවා කියන්නේ මොකදින්නේ? අපාය උපදිනවා. තිරිසන් ලෝකවල උපදිනවා. ධ්‍යාන වලදී කොහොමද උපදින්නේ? බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එතකොට පින් පෞ ධ්‍යාන කියන්නේ මේ තුනේ මොකක් හරි අවිද්‍යාව නිසා ඇති වෙනවා. අවිද්‍යාව නැතිකම කියන්නේ සිතුවිලි වලට මොනසිට කියලාද කියන්නේ? ක්‍රියාසිට කියලා. රහතන් වහන්සේලා මල් පූජා කරලා ආවමාසලා නමුන් පිටුම් කරා උනාසලා නම් පහඳුන්නත් ඒවා පින් හැටියට සිද්ධ වෙනවද නැහැ ඒවා මොන මොන සිද්ද ක්‍රියා සිද්ධිතයි ක්‍රියා මාත්‍රයි ද කරන විතරින් ඇති වෙන ප්‍රතිපලයක් එහෙමත් නැත්නම් කර්ම නිෂ්පාදනය කියලා නැහැ ඒක කර්ම නිෂ්පාදනය වෙන්නේ කාටින්ද චතුරාර්ය සත්‍ය දන්නේ දිලා යයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා යයි එතකොට මේ කර්ම නිෂ්පාදනය වුණාට පස්සේ සංස්කාරම් මේ සංස්කාර වලට අනුරූප වූ විඥානය කියලා. ඒක දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයෙන් පුළුවන්, මනුස්ස ලෝකයෙන් පුළුවන්, අපාය ලෝකයෙන් පුළුවන්. ඒ අදාළ විඥානයට අදාළ විවිධ විඥානයක් ඇති වෙනවා. ඒ විඥානයට අනුරූප වූ ඊට පස්සේ මොකද එන්නේ නාම රූප එකතුව. මොකද විඥානය කියන එක හුදේ තනියම තියෙන එකක් නෙමෙයි. ඊට පස්සේ මේ විඥානය බැසගන්නේ විඥානයෙන් පරිම තියෙන බෑ. උදාහරණයක් ගන්නවා දා පැහැදිලි දෙන්න විඥානයේ තනියම තියෙන එක නෙමෙයි. ඒක මොකක් හරි රූපයක් ඇසුරු කරගන්නවා. මොල් කුසගෙන අපි ගන්නවා මොල් කියන්නේ ඒකතු නිසා ඇති වෙච්ච යුක්තානෝක කලවේක කලවේ බවට පත් කරන්නේ මේ විඥානය. එහෙම නැත්තම් කියන්නේ ළමයි නැහැ කියලා. එහෙම නැත්තම් ටික දවසකදී කියනවා මේ ළමයා මේ අයි වෙලා ගිහිල්ලා කියලා. ඒක මොකක්ද මේ වෙලාවේ මේ විඥානය බහැර වෙනවා. ඒක විඥානය ආවට පස්සේ විඥානෙත් ඒක මොකද වෙන්නේ? මෙන්න මේක වැඩෙන්න ගන්නවා ඊට පස්සේ නාම රූප පත්‍ය සලආයතන මේ නාම රූප නිසා ආයතන හය හැදෙනවා
ආයතන 6 කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ආයතන 6ත් එක්ක වැඩෙනවා. මේක හරි අස්සන සංගීත නිකායේ ඉන්දක සූත්‍රයේදී බුදුහාමෝ දේශනා කරනවා. මේම පඨවං කලරං හෝති කලරා හෝති අබ්බුද අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්ති ගනෝ ගන පසාතා ජායන්ති කේසා වේමානකාමිච. පඨවං කලරං හෝති මුලින්ම ඇති වෙන්නේ මොකද? කලලය. කලලා හෝති අබ්බුදං කලලේ අබ්බුදයක් වෙනවා. අබ්බුදා ජායතේ පේසි ඒකෙන් පේසි හටගන්නවා. පේසි නිබ්බත්ති ගනෝ මේ පේසි තවදුරටත් ගණයක් වෙනවා. ගන පසාතා ජායන්ති මෙන්න මේ ගණය. ඊට පස්සේ මොකද වෙන්නේ? සාකා බලන්නපත් වෙන. ඒ කියන්නේ ඔළුව අත් දෙක කකුල් දෙක මේ විදිහටපත් වෙලා ඊට පස්සේ කේසාලේ වමනට ආපිච්ච කේස් ලොම්නිය මේ දෙව වර්ධනය කරනවා. දැන් මේ මොකද මේ නාම රූප? එකතු කර. නාම රූප එකතු වෙන්නේ නැත්නම් එකට මේක හරි යනවා. විඥානයේ කාර්යය නැත්නම් එතකොට මේ නාම රූප පච්චසාරයද? ආයතන. දැන් මේ ආයතන මොකද වෙන්නේ? ආයතන වලින් ස්පර්ශ. ස්පර්ශ නිසා වේදනා වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදාන වෙන ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ භවය, මේ භවය කියන එක බාහ්‍ය ඇතුලේ භවය, එළියේ භවය. මේක අපි තේරුම් ගන්න එක ඕන එකයි. දැන් කෙනෙක් කියනවා මේ ටික මේ කුසලවලද මේ ක්‍රියාවලද නේද කියලා. නෑ මේක නෑ අපි තියෙනවා. මේ වෙලාවට අපිට අවිජ්ජා තියෙනවා, සංස්කාර තියෙනවා, නාම රූප තියෙනවා, ආයතන හය තියෙනවා, ස්පර්ශ ලැබෙනවා. ඉතින් නමුත් මේ මොකද? දැන් අපි කියන්නේ ඒක නේද? නැතිවීමේ අපිට පේන ගතිය. ඇති වෙන නැති වෙන අවස්ථාව අපිට වෙන මොකක්ද කියන්නේ? පැවැත්මක් කියන්නේ. ඒක කියන්නේ අර වරමුණ ගිනිබෝලේ අරකොණේ අපිට පේන මොකක්ද කියන්නේ? ගිනිබෝලයක් කියලා. ඊටත් ගිනිබෝලයක් තියෙනවද? නැහැ. තියෙන්නේ ගිනිබෝලයක්. නමුත් පේන්නේ වලල්ල. ඒ වගේ ඇතිවීමයි නැතිවීමයි තියෙනවා. ඇතිවීමයි නැතිවීමයි අතර අපිට පැවැත්මක් හිතෙනවා. ඇතිවීමත් පැවැත්ම අතර හිතන බවක් තමයි අපි මිනිස්සු හිතලා තියෙන්නේ. එතන සතුටම කතා කරන්නේ මෙන්න මේ සත්‍යයේ එතකොට පුද්ගලයෙක් කියන්නේ මේ කෙනෙක් මේ සංසාරයට එනවා. ඉතින් මෙයා දිගටම මේ කර්ම රැස් කරගෙන මේ ඉස්සරහට යනවා. යම්කිසි අවස්ථාවක අවිද්‍යාවත් වේම අශේෂ විරාග නිරෝධය. මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළ. අවිද්‍යාව නැති කළ සංකාර නිරෝධය. අවිද්‍යාව නැති කරපු අය කිව්වනේ සංස්කාර නැති වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ අවස්ථාවක දේශනා කරලා තියෙනවා මෙහෙම. යම් උදවිය ගබ්බණීගේ උපජ්ජන්ති මුරයම් පාපකමිනෝ සද්දං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. ගබ්බණීගේ උපජ්ජන්ති ගැබක උපදින්න ඕන දේවල් නම් ගැබක යනවා. නිරයම් පාපකමිනෝ පෞදගෙන අපායට යනවා. සද්දං සුගතිනෝ යන්ති හොඳ දේවල් කරපු අය නිවි ලෝකෙට පරිනිබ්බන්ති අනාසවා. කෙලස් සංසිලෝ බය මොනවද තියෙනවද? තන පිළිවෙල. එතකොට අන්න ඒක තමයි අවිද්‍යාවත් තියෙන අශේෂ විනාග නිරෝධය කියන්නේ. අවිද්‍යාව නැති කරාට පස්සේ සංස්කාර නැති වෙනවා. මොකද ඒක පෞපින් වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? සංකාර පත්‍ය මේ සංකාර නිරෝධ විඥාන නිරෝධ. සංස්කාර නැති කෙනාට මොන විඥානයක්ද? කෙලස් නැති කරු කියනට දිව්‍ය ලෝක විඥානයක්ද? බ්‍රහ්ම ලෝක විඥානයක්ද? මනුෂ්‍ය ලෝක විඥානයක් දෙකක්වත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? විඥාන නැති සනාම රූප නැහැ. නාම රූප නැත්තම් ආයතන හයද මේ විදිහට ගත්තා පස්සේ ඒ වීපස්ස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධ වූදී මේ සමස්ත දුක්ඛමේම නිරෝධය වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රෞමන් දන්නවා රෝම ගැරුවම නෑ කියලා දන්නවා කඩන්නේ කොතනද කියලා දන්නේ නැහැ. මේක කඩන තැන හරියට අපි බලන්න ඕනේ. මේක හරි වැදගත් දෙයක්. මේක ඉතාම වැදගත්. මේකට කියන්නේ භව සංධිය කඩනවා කියන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ භව නැති සම්මතතාව කියලා. භව ගැටේ සිඳනවා කියලා. දැන් අපිට කුමක් කරේ අපි මනසට කයට දිවට ඇහැට ස්පර්ශයට රැඳුනත් එක මොකද වෙන්නේ? අපි අවිද්‍යාව නිසා මේ දේවල් ග්‍රහණය කරනවා. අපි අවිද්‍යාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා, නාම රූපත් අපිට තියෙනවා, ආයතනයක් තියෙනවා. මේ දැන් බෝසතාණන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙනකන් උන්වහන්සේ අවිද්‍යාව තිබ්බනේ, සංස්කාරයක් තිබ්බනේ, පින්බෝ රැස් කරන්නේ, විඥානයක් තිබ්බනේ, නාම රූපත් තිබ්බනේ.
ආයතන හැදුත්‍ති බං ස්පර්ශත් කළා. හැබැයි රහතන් වහන්සේලා පස්සපච්ච වේදන ස්පර්ශ නිසා වේදනාවක් ඇති කරගන්න. වේදනාව වෙනවා ඒ ඇයට. හැබැයි වේදනාව පච්චය අපි යන්නේ කොතනද? වේදනාව පච්චය තණ්හා. වේදනාවක් නිසා අපි තණ්හාවට යනවා. හැබැයි රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි වේදනාව පච්චය තණ්හා නෙවෙයි යන්නේ වේදනාව පච්චය පඤ්ඤා. වේදනාවෙන් එහා මොකද කරන්නේ අවබෝධ කරගන්න. හොඳ වේදනාවක් තාවක් ධම්මමින් සුව වේදනාව සදාකාලික නැහැ ස්ථිර නැහැ අනිත්‍ය වේදනාවක්. වේදනාව පස්සම භවනාව කරනකොට ඔය වේදනාව පස්සම භවනාව ඇතුලේ තියෙන්නේ සුඛංවා වේදනං වේදී මානෝ දුක්ඛංවා වේදනං වේදී මානෝ අදුක්ඛමසංවා වේදනං වේදී මානෝ සුඛ සුභෝ වේවා දුක්ඛ වේවා නිරුක්ඛෝ වේවා වේදනාවක් ලැබෙනකොට මොකද වෙන්නේ ඒක අනිත්‍යතෝ පස්සදී අනිත්‍ය වශයෙන් දකිනවා ඒක මම මාගේ වශයෙන් ගන්න නෑ එතකොට මේ වේදනාවෙන් වේදනාවට වේදනාව තුලින් ප්‍රඥාවට එන්නේ වේදනාව තුලින් තණ්හාවට නෙමෙයි සාමාන්‍ය පටන්ඥයාගේ ස්වභාවය වේදනාව තුලින් යන්නේ කරාද තණ්හාවට බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා වේදනාව තුලින් යන්නේ කොතෙන්ද ප්‍රඥාවට ඒ නිසා වේදනාව පත්‍ය පඤ්ඤා කියන තැනට යන්න නම් ශරීර සංවේදන අඳුරා ගන්න ඕනේ වේදනාව හඳුනා ගන්න ඕනේ වේදනාවේ ස්වභාවය කුමක්ද කියන එක අඳුර ගන්න ඕනේ අන්න ඒක තමයි බුදුදහමේ කතා කරන්නේ වේදනානුපස්සනාව කියලා. ඉතින් මම කියාගෙන ආවේ ඔතනින් පුළුවන් අපේ භවසන්ධිය සිදින්න දැන මොකද මේ වේදනා පත්‍ය පඤ්ඤානේ තන් හදිමේ විදියට උපාදාන නැහැනේ. මොකද වේදනාව දෙන්නේ නැහැ. ඒ වේදනාව දෙන්නේ නැත්තම් ඒක නැවතත් ඒක පස්සියන්නේ නැත්තම් උපාදාන නැත්තම් මොකද වෙන්නේ? උපාදාන වෙලා මොකටද බලයක් නැහැ. ආය මම ආය හදන්නේ. ආය නැවත නැවත එකතු කරන්නේ. බෞද්ධයෝ දාති වුණොත් ඒ නිසා ආය උපතක් නැහැ. ඒ නිසා ඒ මේ රස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හොති. මේ විදිහට මේ සමස්ත දුක්ඛ කන්දේම නිරෝධය කියනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් අපි මේ කතා කරගෙන ආවේ පටිච්ච සමුප්පාදය. මේක අපි කිව්වා මුලින්ම කච්චාණගත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක වාක්‍යයක්. ඒකේ කියන්නේ ද්වේනිසිතයන් වූ කච්චාණෝ එගුයේ අතිතංජනතිතංජ කච්චා මේ නිරෝධයේ සමස්ත ලෝකයේම ද්වේනිසිතයි. ඒකෙන් අන්ත දෙක ඉල්ලා ඉන්නවා. එකෝ මේ වසබ්බන්නත්ටි ඇත කියලා අන්තේ ඉන්නවා සබ්බන්නත්ටි එක්ක නැත කියලා අන්තේ ඇත නැත කියලා අන්තේ ඉන්නේ. ඒ කියන්නේ එක්කෝ සමහරු කියන ආත්මයක් ඇත කියලා. ආත්මයක් ඇත කියලා කියන ආත්මවාදීන් කියලා. ආත්මයක් නැත කියලා හමාරය කියලා. ඒ කියන්නේ උච්ඡේදවාදීන් කියලා. බුදුදහම ගැන කතා කරන්නේ අත්තං නිරත්තං නහිතස්ස අත්ති. රහතන් වහන්සේලා ගැන ගනිදී උන්වහන්සේලාට ආත්මේකුත් නැහැ අනාත්මේකුත් නැහැ කියලා. ඒ කියන්නේ ආත්මයයි අනාත්මයයි කියන මේ දෙකම ආත්මේ පිළිගත්තොත් අනාත්මේ පිළිගන්නේ ආත්මේ පිළිගත්තොත් අනාත්මේ පිළිගන්නේ අපි ඔහොත් එන මහත්යෙන් අහනවා මහත්යා දැන් අරකු වලින් නතර කරලා තියෙන්නේ මහත්යා ඔබට මොකද දෙන උත්තරේ ඔවුන්ගේ මතය බී ඇතුලෝ නැතුවත් තාමෝ ඒක ඇත්ත නැත කියන උත්තර දෙන්න දෙන්න පුළුවන් බෑ මම දන්නේ දෙකම නේද පුළුවන් මතය කියලා ඔයකට ඔවුන්ගේ නැතිවත් ඒ දෙකේම තියෙන්නේ උත්තරේ නෙමෙයි. ඔහු කිව්වොත් එයා කලින් මිලා දේවා නැතිවත් එයා තාමත් ඒ වගේ කියනවා නම් මේක ඒ ප්‍රශ්නේ මට අදාළ නැහැ කියලා. බුදුදහම කතා කරන්නේ ආත්මයක් දැන් බුදු හේතුව දැන් සසර ගමනක් තියෙනවා. ඒ කියන්නේ සසර පවතින එක මේ ගමන යනවා. හැබැයි එහෙමනම් සසර ඒ පැන්පල දින සදාකාලික එහෙමත් නැත්නම් අර කැදල්ලින් කැදල්ලට යන කුරුලෙක් වගේ කූඩු මාර්ග යන කුරුලෙක් වගේ මේ වගේ බරේ බරේට ඒ කියන්නේ ඇඟෙන් යන ශරීරෙන් ශරීරයට වාරු කරගෙන ගෙන්නේ නැහැ. මේකට කියන්නේ උපාදාන ස්කන්ධ සංහිතිය. උපාදාන ස්කන්ධ සංහිතිය අපිටයි තියෙන්නේ. මේක අපි හිතමු අලීක් වෙලා වුණාන් පස්සේ අලීක් ශරීරය. ඒක ඝන ශරීරයක් තියෙන හැබැයි මේ විඤ්ඤාණයක් තියෙනවා. හැබැයි අපි හිතමුකෝ බ්‍රහ්මයේ කියන පස්සේ බ්‍රහ්මයාගේ අපි කියන්නේ අරූපවද බ්‍රහ්මෝගි කියලා. රූප නැහැ කියලා කියන්නේ. කය මිස සිත නැති සිත මිස කය නැති බ්‍රහ්මෝගි කියලා. එතකොට සිත මිස කය නැති බ්‍රහ්මෝගි කියලා හිතාගෙන පුළුවන් හිතවත් අරුත ඇදෙන්නේ. හැබැයි කය මිස සිත නැති බ්‍රහ්මෝගි කියන පස්සේ මොකද කරන්නේ? බ්‍රහ්මී කියන්නේ නැහැ. හිත නැද්ද? හිත තියෙනවා හිත නිෂ්ක්‍රියයි.
හරියට උදාහරණකින් කියනවා නම් බතුයි කැඳයි වගේ. දැන් හාල් ගන්න වතුර වැඩි වැඩි වුණොත් එහෙම අපි ඒකට කියන්නේ කැඳ කියලා. හාල් අඩුවෙන් වැඩිෙන් දාලා වතුර අඩුවෙන් දාලා තම්බල ගත්තොත් ඒකට කියන්නේ බත කියලා. හැබැයි මේකේ තියෙන්නේ වතුරයි හාල්යි තමයි. එකක සංයුතිය අනේක සංයුතියට වඩා වෙනස්. එකක සංයුතිය තියෙන්නේ හාල් වැඩි වතුර අඩු. අනේ දෙකේ වතුර වැඩි හාල් අඩු. හැබැයි වතුරයි හාල්යි දෙකම තියෙනවා. ඒ නිසා මේක ගත්තොත් එහෙම දෙකේම තියෙන්නේ නාම රූප තමයි. හැබැයි නාම රූප වල එකක රූපේ ප්‍රමාණය ඒ නිසා අපි නා රූපේ ප්‍රමාණයලා නාමයේ ප්‍රමාණය වශයෙන් සිත මිස මේ කය මිස සිත නැති කියලා. අරලා සිත මිස නැහැ කියලා. හැබැයි දෙකේම නාම රූප තියෙනවා. උදාහරණ පහදී මේ මහා තණ්හා සම්ප්‍රේ සූත්‍රයේ දේශනා කරනවා නත්ති අඤ්ඤතර පච්චා විඥානස්ස සම්භවෝ. විඥාණය තනිව තියෙන්නේ නැහැ. විඥාණය හැම වෙලාවෙම මොකක් හරි එකක් රූපයක් සම්බන්ධ වෙලාම තියෙනවා. ඒ නිසා හැම වෙලාවකම මේ පංචස්කන්ධයම තියෙනවා. මරුණා පංචස්කන්ධේ මේ ධාරාවියට රොටුටික රූපයකම අනඤ්ඤා සංඛාර නැත්තම් මේ පංචස්කන්ධ පවත්තන්න බැහැ. ඒ නිසා යන්නේ පංචස්කන්ධය මොහොතකාරී වෙනස් වෙමින් යන මෙන්න මේ උපාදාන ස්කන්ධ සංයුතිය. උපාදාන ස්කන්ධ සංයුතිය. මෙන්න මේක තමයි මේ සංසාර ගමනේ ස්වභාවය හැටියට බුදුදහම පැහැදිලි කරන්නේ. හොඳයි. දැන් අපි මෙතනදී කතා කරගෙන ආවේ සංසාරයේ සත්‍යයක පැවැත්මට හේතු වෙන කාරණා හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පරිසර උපාදේ පරිසර ක්‍රියාවලියක් හැටියට සත්වයාගේ මේ ජීවිතයේ එහෙමකටම මා මානුෂ්‍ය ඉතිහාසයේ පරිණාමය කතා කරන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් හැටියට. ඒ වගේම සසර පැවැත්මට හේතු වෙන මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම තමයි සසර නැවැත්මටත් හේතු වෙන්නේ කියන්නේ යම් කිංචි සම්දේනම් මං සම්බන්තන් නිරෝධ ධම්මන්ති. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ගැන කතා කරන තැන එමතත රහතන් වහන්සේලාගේ අරහත්ත්වයේ ගැන කතා කරන තැන පහළම ප්‍රඥාව අනුසම වේචනේ මොකද යම් කිංචි සම්දේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මන්ති. යම හතරගෙන වල හේතුයේ දේ නිරෝධයට හේතුයේ කියලා ප්‍රඥාව පහළ වුණා කියලා. එමුතු ගොඩක් තැන්වල කියවෙන්නේ යමක් හටගනීදේ අනිත්‍ය වේ කියන අදහස නමයි කියලා. නමුත් ඒක නෙමෙයි තියෙන්නේ යම් කිංචි සමුදේ ධම්මං යමක් ඇතිවීමට බලපෑවාද සම්බන්තං නිරෝධ ධම්මං එයම නිරෝධයට බලපෑවයි කියන බලපානමයි කියන මෙන්න මේ අවබෝධය ඇති වෙනවා. ඒ කියන්නේ ඇති වෙන බලපාන්නේ මොකද්ද? තණ්හාව නම් නැති වෙන බලපාන්නේ මොකද්ද? ඒ තණ්හාවමයි. තණ්හාව නැති කිරීම නැති වෙන බලපාන තණ්හාව නැති කිරීම ඇති වෙන බලපාන. එතකොට එකම දෙපත්තක් ඇටියද තමයි මේගන සාකච්ඡා කරන්නේ. හොඳයි. දැන් අපි පැයක් හරියටම ධර්ම දේශනාව අරගෙන ගියා. දායක කාර්යකාරී හැමදෙනාටම තුරුවන්ගේ සරණී විදුක් බව නිරෝගී බව චිරජීවනයේ සලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සාංසාරික දුක් වලින් නිදහස් වෙලා ලබන පරම ශාන්ත නිවන සඳහා ඔබ හැමදෙනාටම ලෞතර බුදුජානන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මීය ආශිර්වාදයේ ශක්තිය සලසේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරගමු. හැම දිනාටම තිරුවන් සරණයි. ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.